කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් අපි ඉස්සෙල්ලම ගිහිල්ලා එමු මේ මහජන උපයෝගිතා කොමිසමේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා ඊයේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයට මොකද අපිට ඉතිහාසයේ තියෙන අත්දැකීම තමයි මිල වැඩිවීමදී ගාස්තු සංශෝධනය වෙලා ඉහළ ගියත් මිල අඩුවීමදී අපි කවදාවත් දැක්කේ නැහැ ඒ සහනය ජනතාවට ලබා දෙනවා. ඊයක් හරි ඉන්ධන පිරෝමහලේ ඒ පොම්ප කරුට අත මිට මොලවලා එහෙම තමයි ගණ්ඩ වෙලා තියෙන්නේ කියලා. මොකද අපි කොහෙවත් අවසරයක් දීලා නැහැ වැඩි මුදලට හෝ වැඩි කෝටාවක් වෙනත් මුදලකට ලබා දීම කොහෙන්ටවත් අපි ලබා දීලා නැහැ ඒ අවසරේ. එහෙම ලබා දීලා තියෙනවා නම් එතුමත් කළා තියෙන වැරද්දක්. එය නිකුත් කරපු ඉන්ධන පිරෝමහල කරලා තියෙනෙත් වැරද්දක්. ඒ නිසා අපි ඒක නීත්‍යාලු කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඇත්තරම හෙට ඉන්ධන බෙදා හැරීම සහ ඉන්ධන ලබා ගැනීම පිළිබඳව අර්බුදයක් නැහැ සංක. එහෙම අර්බුදයක් පැන නගින්නේ නැහැ. මේ පිළිබඳව සමහර මාධ්‍ය ආයතන මම හිතන්නේ ඉක්මන් වෙලා දැනුවත් කිරීමක් කර ඔබට ස්තුතිවන්ත වෙන ඔබේ ආයතන එවැනි ඉක්මන් වීමකින් තොරව එහෙම කටයුතු නොකිරීම පිළිබඳව සහ ජනතාව කලබලයට පත් නොකිරීම පිළිබඳව. පොම්ප කරුගේ වැඩේ විතරයි කනිත්‍ය සංස්ථාව දැන් කරන්නේ නැත්තේ. අනිත් සියලුම දේ කනිත්‍ය සංස්ථාව කරනවා. මොකද බෙදා හැරීමේ වියදම් පවා කනිත්‍ය සංස්ථාව දරන්නේ. කනිත්‍ය සංස්ථාව සියල්ල කරනවා එක්කම මම නොකරන එකක් කියන්න. තෙල් පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ඔබතුමාලා හොයන්නේ. දැන් ඒ කියන්නේ ඔබතුමාලගේ යුතුයකම ඉෂ්ට වෙලා නැහැ. නැහැ සංක අපි හැමදාමත් පරීක්ෂණ කටයුතු කරනවා. දැන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්මයා මග බලාගෙන ඉන්නවා ඔබතුමා නඩු දාන. ඒයි පරක් කිසිම ප්‍රමාදයක් නැහැ සංක. එතුමා ඒ බලාපොරොත්තුනේ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙයි. මොකද එතුමා වගකීමක් තියෙන නිලධාරියෙක් හැටියට ප්‍රමිතිය පිළිබඳව කරන අභියෝගයන් මොකද එතුමානේ නියාමන ආයතනේ. එතන නියාමන ආයතනේ හැටියට එතුමා ඇත්තරම කළ යුතුව තිබෙන්නේ මේ නියාමනය කිරීම සඳහා ඒක නැත්නම් ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා යම් කිසි වැඩපිළික් හදලා දෙන එක. අපිට ඔහුව තනතුරෙන් නිර්පාහරින්න ලේසි නෑ නේද? ඒක කරන්න වුණත් අපිට ඉතින් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. දැන් මේ නියාමන ආයතනයේ අවුරුදු දෙකක් තිස්සේ එතුමා කටයුතු කරනවානේ. එතකොට මේ රටේ බලශක්ති අරමුදයක්, මේ රටේ විදුලි බල අරමුදයක් කියන එක පිළිබඳව අඩුමතරමේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා බලලා යම් කළමනාකරණයකින් වැඩ කරා නම් අර විදුලිය කපන්නේ පැය 3යි අද විදුලිය කපන්නේ පැය 8යි කියන එක නෙවෙයි. විදුලිය කපන්න නැතුව කොහොමද යන්නේ කියන එක පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරා නම් අපි ජලය කළමනාකරණය කරගෙන අපි එදා දවසේ අපි අර මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ටික වෙනුවෙන් වේගවත්ව ඒ ගමන ගියා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මහජන උපිතක් කොමිසම නියාමන කටයුත්ත පැත්තක තියලා අද මාධ්‍ය මේ හසුරුවන වැඩක් කරලා තියෙනවා. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා කරගත්ත බරපතලම වැරද්ද තමයි මෙවැනි තනතුරු වලට කිසිම අවබෝධයක් නැතුව දේශපාලන වශයෙන් අර උදව් කරපු නිසා අර එතුමාම කිව්වනේ බිල්ඩින් එකක් දුන්නා කියලා. බිල්ඩින් එක දුන්න හින්දා මහජන උපිතා කොමිසමේ සභාපතිරා හැටියට පත් කරපු එක වැරද්දක්. මම බලාපොරොත්තු වෙනවා ඉක්මන් වේගවත් කරන්න සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළත් මේකත් එක්කම කරලා විදුලි බල මණ්ඩලයේ මීට වැඩිය කාර්යක්ෂම වෙන ඛණ්ඩ සේවයක් සපයන සහ අඩුම මුදලට විදුලි උත්පාදනය කරන ආයතනයක් වඩ පත් කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි